කොළඹින් බැහැර ප්‍රදේශවලට ඊයේ දින සිට ලිට්‍රෝ ගෑස් බෙදා දීම සිදු වූ අතර එය අද දිනත් ක්‍රියාත්මකයි. ගෘහස්ත ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදී නිවසේ මැයි මාසයේ විදුලි බිලද රැගෙන ආ යුතු බව ලිට්‍රෝ සමාගම දැනුම් දී තිබෙනවා. ඒ අනවශ්‍ය තොග රැස්කර ගැනීම නැවැත්වීමේ අරමුණින් නුවරඑළිය සහ මස්කෙළිය යන නගරවල ජනතාවට ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදා දීම අද සිදු වුණා. දින දෙකකට වැඩි කාලයක් තිස්සේ ලිට්‍රෝ ගෑස් පැමිණීමේ අපේක්ෂාවෙන් බද්දේගම නගරයේ ජනතාව බලා සිටිනවා. ඒ අනුව ගෑස් ලබා ගැනීමේ අරමුණින් දහසකට අධික ජනතාව බද්දේගම පොළඹූමියේ රැඳී සිටින්නේ මේ ආකාරයටයි. මෙතන නිදිමරාගෙන ඊය රෑ ඉඳලා ඉන්නවා. දැන් දවස් දෙකක් තිස්සේ මෙතන ඉන්නවා. මහලකුවට ගෑස් දෙනවා ලක්ෂයක් ආවා 40,000ක් බෙදනවා 10,000ක් බෙදනවා කියලා පම්පෝරිය ගහනවා. නමුත් බද්දේගමට ගෑස් එන්නේ නැහැ. ඊය උදේ ඉඳන් තමයි ඉන්නේ 6 ඉඳන්. අපි ඉතින් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ ඉතින් මේ ගෑස් අදවත් ලැබෙයි කියලා. කියලා වැඩක් නැහැ මහත්තයා දැන් නම් ඉතින් එපා වෙලා තියෙනවා. මේ අතර ඉන්ධන ලබා ගැනීමේ අරමුණින්ද තවමත් ජනතාව පෝලිම්වල රැඳී සිටිනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට දින මෙරටට ළඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය අප කළ විමසීමකදී පැවසුවා. ජනතාව මෙලෙස ඉන්ධන පෝලිමේ රැඳී සිටීම නිසා ඉන්ධන පෙරුම්හල් අසල මාර්ගවල එක් මන්තීරුවක් සම්පූර්ණයෙන්ම වැසී යාමේ තත්ත්වයට පත්ව තිබෙනවා. එලෙස හැටන් ප්‍රදේශයේ ඉන්ධන පෙරුම්හලක් අසල පවතින ඉන්ධන පෝලිමක් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති තිබෙනවා. දින හතක් වෙනවා මෙතනට දාලා. දවස් දෙකක් ඩීසල් ගෙව්වා වෙනත් බස් වලට. අපිට ඩීසල් දුන්නේ නැහැ මෙඩිටෝරියෙන්. රොසන්ටි කියන්නේ මොකම කරේ මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නේ කියලා. අපේ වාරේ අද දුවන්නේ බස් 3යි. බස් 11ක් පෝලිමේදී. අපි කියන්නේ කොඩවා මේක දිගටම දෙන්න කියලා තෙල් ටික. මේ අතර සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්ධන ලබා දීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් රෝහල්වල වැඩ කටයුතු අඩාල වී තිබෙනවා. ඒ අනුව දියතලාව මූලික රෝහලේ සෞඛ්‍ය සේවකීන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ දින 14කින් සෞඛ්‍ය සේවකීන් සඳහා ඉන්ධන ලබා දුන්නේ නැති බව පවසමින් අපි පෝලිං වල පැය ගණන් ලගිනවා. පැය ගණන් ඉඳලත් අපිට ඉන්ධන ටික ගන්න විදියක් නැහැ. අඩුම ගන්න සතියකට සර දෙනවා කියපු ඉන්ධන ටිකවත් අපිට අද වෙනකන් ලැබෙන්නේ නැහැ. මේක ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. අපි මේක ඉල්ලන්නේ අපි රස්සාවට ඇවිල්ලා ජනතාවට සේවය කරන්න මිසක් අපිට ගෙදර ගිහිල්ලා හයර්දුවන්න නෙමෙයි. මේ අතර මාරවිල රෝහලේ වැඩ කටයුතුද ඇන හිට තිබෙනවා. ඒ සේවයට පැමිණීමට සෞඛ්‍ය සේවකීන්ට ඉන්ධන නැතිකම හේතුවෙන් ඒ අනුව මාරවිල රෝහලේ දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් එමගින් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ ඒගොල්ලන්ට එන්න විදියක් නැහැ. ප්‍රධාන පාසු ගන්න නැහැ කියලා. මේ වගේ වෙලාවට බේත් ගන්න අපහම අපිට නැතුව ගියා අපිට මැරෙන්න වෙන්නේ.